විදුලි බිල නැංවීමේ නියෝගයට එරෙහි රිට් පෙත්සම ඉවත දමයි කියන එක. මම හිතන්නේ ඒ ප්‍රවෘත්තිය ගත්තොත් මම හිතන්නේ මෑත ඉතිහාසයේ ලක්ෂිකා ලංකාවේ අපිට පේන්න තියෙන දෙයක් තමයි මාධ්‍ය හරහා මේක පළවෙනි වතාවට මාධ්‍ය හරහා වෙනදට මේක මුද්‍රිත මාධ්‍ය හරහා එන්නේ ලංකාවේ මේ වෘත්තීය සමිතිය ඉතාම බලවත්ව ඉස්සරහට එනවා. ඒක රාජ්‍යයට විරුද්ධව මම හිතන්නේ මේ වගේ තත්ත්වයක් අපිට තිබුණේ කලින් දේශපාලන ඉතිහාසයක් කියන එක ගත්තම 70 77 වගේ යුගයක සබ් සමාජ පක්ෂයත් එක්ක තිබුණා. ඊට පස්සේ මම හිතන්නේ මේ පහුගිය කාලය තුල තමයි විශාල වශයෙන් මේ වෘත්තීය සමಿತಿ තමන්ගේ බල පරාක්‍රමය මේ රාජ්‍යයට එරෙහිව පෙන්නපු. දැන් මෙතන මේ මේ අහක දාපු රිට් පෙත්සම හරහා අපිට ප්‍රකාශ වෙන දෙයක් තමයි අර පාර්ලිමේන්තුවෙන් අනුමත වෙන දේවල් ඇත්තම ඒකට ඉහළින් යන්න අමාරුයි. මොකද ඒකෙන් තමයි නීතිය හදන්නේ. ඒ වගේම මේ අපි ටිකක් තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි ඕනෙම දෙයක දබුර්ති සමිති නායකයෝ දන්නා ඔය ඩයලෙක්ටික කියලා වචනයක් තියෙනවා. ඩයලෙක්ටික කියලා කියන්නේ ඕනෙම දෙයක හරය තුලින්ම එනවා ඒකේ විරුද්ධ පැත්ත කියන එක. අපි තේරුම් ගන්න ඕනේ මේ අපි ජීවත් වෙන 21 වෙනි සියවස කියලා කියන්නේ ගෝලීය යුගයක්. ඒතරි සාමාන්‍යයෙන් අපේ වගේ රටක ශ්‍රමය ජාතික රාජ්‍ය ඇතුළේ තියෙන. ඒ කියන්නේ අපේ ලංකාවේ ශ්‍රමය කියන එක තියෙන්නේ රට ඇතුළේ. හැබැයි ප්‍රාග්ධනිය තියෙන්නේ එළියේ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම දැන් ලංකාවේ ඔබ දන්නව ඇති මේ සීපා ගිවිසුම කියලා එකක් තියෙනවානේ. දැන් මේ සීපා ගිවිසුම ඇතුළේ අපිට මෙන්න මේ දේවල් වෙන්න පුළුවන් ඉස්සරහදී පොඩි කාලයක් ඇතුළත. ඒ තමයි දැන් ලංකාවේ ඔබ දන්නව විදුලි බලය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ජනනය පිළිබඳව. එතකොට දැන් මෙතන මම හිතන්නේ මේක මම මීට ඉස්සෙල්ලත් කතා කරා ඉන්දියාවෙන් මේක සරල නෑ සංකීර්ණයි. නමුත් මේ වැඩේ මම කියන්නේ මේක ඉංජිනේරු කර්තව්‍ය ආරේ මේ සංකීර්ණ වැඩක්. නමුත් මේක කළ හැකි දෙයක්. ඒ තමයි ඉන්දියාවෙන් අපිට පුළුවන් අර ලයින් එක මෙහෙට අදින්න. එහෙම ඇද්දොත් අපේ රටේ බොහෝ විට යම් ප්‍රමාණයක් යම් අගයක් දක්වා විදුලි බල මණ්ඩලයට වෙන්නේ මේ මේ මේන්ටනස් වැඩ විතරයි කරන්නේ. එතකොට අපි එකට කියනවා අර ජාතික රාජ්‍යයේ සීමාවේ තිබිච්ච අපේ විදුලි බිල වැඩිවීම අපි හිතාගන්න බැරි තැනකට අඩු වෙන්න පුළුවන්. මොකද බොහෝ විට ඔතනින් ගන්න වෙන්නේ නැෂ්ටික බලය. එතකොට අපිට ඒ කියන්නේ ඒකකයකට ගෙවන්න පුළුවන් මිල අපිට ගොඩක් අඩු කරගන්න පුළුවන් මේ මේ ක්‍රියාවලියට ගියාම. ඒ වගේම මේ සීපා ගිවිසුම මේක කලිනුත් විරුද්ධ වුණා. නමුත් මේක ආවොත් ලංකාවට වෛද්‍ය මේ මේ වෘත්තිකයෝ ඉන්නේ වෛද්‍ය ඉංජිනේරු වගේම කම්කරු හෝටල් ඉදිකිරීම් IT වරාය ඛනිජ තෙල් මේ මේ සියලුම අංශවලට අපි දන්නවා අඩු ශ්‍රමය යටතේ ඉන්දියාවෙන් මිනිසු ගේන්න පුළුවන්. මම හිතන්නේ මේ මේ දේවල් මහා ඈතක නෙවෙයි මේවා යථාර්ථයක් වෙන්න තියෙන්නේ. මොකද රටේ ජනගහණයෙන් වෘත්තීය සමಿತಿ ආවරණය වෙන්නේ 114යි. ලංකාවේ ශ්‍රමිකයන්ගෙන් 160ක් ආවරණය වෙන්නේ නැහැ මේ වෘත්තීය සමಿತಿවලින්.